Pond's Light Moisturizer. Then rupiah 375ක් පමණයි. විකාශන නියාමන කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත පිළිබඳව මාධ්‍ය ආයතනවල අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සති 3ක කාලයක් ලබා තුන් බව ජනමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය ආයතන නියෝජිතයින් සහ කැබිනට් අනුකමිටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පසරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැතුණා. අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇත්තේ ඉංග්‍රීසි පිටපත පමණක් බැවින් ඉදිරි සතියක කාලය තුළ දැනට සකස් කර ඇති යෝජනාවලියේ සිංහල පිටපත මාධ්‍ය ආයතන වෙත ලබා දීමට මෙහිදී අනුකමිටුව එකඟතාව පළ කර තිබෙනවා. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ දැනට සකස් කර ඇති යෝජනාවලිය සංශෝධනවලට යටත්ව ඉදිරිපත් කිරීමට නියමිත බවයි. සති 3කින් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සහ මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට කැබිනට් අනුකමිටුව අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මේ අතර ඉදිරිපත් කර ඇති විකාශන නියාමන කොමිසම පිළිබඳ ලියවිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන නියෝජිතයින් අද විපක්ෂයේ එකමුතුව සමගද සාකච්ඡා කර තිබෙනවා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුණේ අදාළ යෝජනාවලියට විරෝධය පළ කරන අතරම විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.